නිරත දෙක මෝසම සක්‍රිය වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ නිසා දෙවේනේ ප්‍රදේශ රැසකට වැසි ලැබෙන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමකින් මිලිමීටර් 75ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනට බලපාන වර්ෂාපතනය ගත්තම අද දිනේත් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. තරමක තදවැසි මේ පළාත්වල විශේෂයෙන්ම සබරගමුව, කළුතර, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තොත් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව, ඊට අමතරව නැගෙනහිර සහ උතුරු මැද වගේ පළාත්වල සිහින් වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. අමතරව දීවරහා නායක ප්‍රජාවට මතක් කරනවා, පුත්තලමේ ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඒ මුහුත් සීමාවක තරමක රළුවීමේ හැකියාවකුත් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් ඉදිරි දින කීපය තුළදී මේ නීතිතික මෝසම් තත්ත්වය ක්‍රමක්‍රමයෙන් සක්‍රිය වෙන ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල පැහැදිලිව පෙන්නුම් කරන්නේ. ගිංගඟ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව නිසා ගිංගඟේ ජල මට්ටමත් මේ වන විට ඉහළ කොස් තිබෙනවා. මෙතර වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනකට නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල, ගාල්ල, කළුතර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.